මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ Neth FM Unlimited History විදෙස් දේශන මාලාවේ දෙවන නැවතුම මැද පෙරදිග බහරේන් දේශයට ඔබත් හෙලෙක් නම් බහරේන් දේශයේ අෂ්රෆ් සම්මන්ත්‍රණ ශාලාවට ඔක්තෝබර් 20 වෙනිදා ඔබේ දූ දරුවන්ද කැටුවෙන්න ඔබටත් ඔවුන්ටත් අභිමානවත් රටක් හිමි බව කියා දෙන්න. වැඩි විස්තර සඳහා බහරෙන් මිතුරන්ගේ මෙම අංක අමතන්න. වසන්ත 34.58.59.10 ජනක 37.23.12.80 සංවිධානය පිපිතුළු ශ්‍රී ලාංකික පරපුර. හතරට හිටපු මිනිස්සු ගැනලා බලෙන් පදිංචි කරා උඩරට. එතකොට අපිට ගැටලුවක් ඇත්තේ මොකද ඒක ලන්දේසින්ට රිදෙන්නේ කියලා. මොකද හැබැයි දෙවනි රාජසිංහ රජතුමා තමයි රටේ දේශපාලනයට තීරණාත්මක බලපෑමක් ඇතිවෙන අන්දමට දකුණු ඉන්දියාව සමග ඒ විවාහ සම්බන්ධතා පවත්වා ගැනීමේ පුරෝගාමියා හැටියට අපිට පේන්නේ 19 වෙනි ශතවර්ෂයේ 18 වෙනි ශතවර්ෂයේ. අපේ ජාතික කතාව. ප්‍රවෘත්තිරාමෙන් අනතුරුව නැවතත් අපි අන්ලිමිටඩ් හිස්ටරී වැඩසටහන සමග. ඒකම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ අපේ අහගෙන ඉන්න උදවියට මේ මට පළවෙනි කොටසෙත් ඒක මගහැරුණා. හැබැයි දැන් මේ වෙලාවේ රේඩියෝ එකේ අහගෙන ඉන්න උදවියට මේ අපේ යක්ෂි පොත දැන් මේ දවස්වල මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අපේ Neth FM අලවි කුටියට ආවම මේ සර් යක්ෂි පොත විතරක් නෙමේ මොන්රාගල සෙල්ලිපි පොතත් ගන්න පුළුවන්. ඒ වගේම පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ලේවෙච්ච අපේ පුරාවිද්‍යාව ඉගෙන ගන්න ළමයින්ට වුමනා කරන පුරාවිද්‍යාවේ න්‍යාය පිළිබඳව ලියවෙච්ච සිංහල පොතක් තියෙනවා. ඒක ඒකෙන් සිංහලෙන් ලියවෙලා නැහැ ඒ විශේෂ සම්බන්ධයෙන්. ඉතින් ඒ පොතත් අවශ්‍ය නම් මෙලදී ගන්න පුළුවන්. ඔව්. එතකොට යක්ෂි කෘතිය මොන්රාගල සෙල්ලිපි පිළිබඳව මේ අනුවන්නි නායක සහ මාචාර්ය රාජ් සෝමදේවයන් කරපු කෘතිය සහ පුරාවිද්‍යාව පිළිබඳව හැඳින්වීමක්ට තියෙන ඒ පොතත් ඔය පොත්තුනම අපේ Neth FM කුටිය සිරිමාව බණ්ඩාරනායක පරිශ්‍රයේ ඇතුල් වෙච්ච හැටියම දකුණට පැත්තේ තියෙන Neth FM කුටිය. ඉතින් එතෙන්ට ඇවිල්ලා මේ කෘති මිලදී ගන්න පුළුවන් කියන එකත් අපි මතක් කරගෙන සර් මේ දැන් බම්බල පිටි නම් ගිය සතියේ කොල්ලු පිටියට ගිහිල්ලා තමයි නතර වුණේ. මේ සර් කොල්ලු පිටිය ගැන මේ මට කොල්ලු පිටියේ ඇත්තටම සර් ඕක අපේ වැඩසටහන ගියාන් පස්සේ තමයි දැනගත්තේ කොල්ලු පිටියේ කොට්ටිය කොච්චර අපේ වැඩසටහනත් එක්ක ඉන්නවද කියලා. මොකද මේ අපේ ප්‍රධාන කාර්යාලය තියෙන්නේ කොල්ලු පිටියේ. මේ ඉතින් මං ප්‍රධාන කාර්යාලයට ගිහම එක මහත්තේ මේ අහල පහල ඉන්න අසල් වැසියේ දුවගෙන ඇවිල්ලා කතා කරා. ඒකම අපේ ප්‍රධාන කාර්යාලයටත් දෙන්නේ විතර කතා කරලා තිබ්බ කොල්ලු පිටියා මමටත් කතා කරා. මේ සමහර අය අබන්වල රාළ පිළිබඳව දැනගත්තේ ගිය සතියේ අපි කොල්ලු පිටි ඉතිහාසය ගැන මේ කිව්වට පස්සේ. මේ හැබැයි ඒගොල්ලෝ දැනන් හිටිය කතාව වෙන එකක්. ඒ කියන්නේ මේ ඔය ලන්දේසින්ගේ කාලේ සහ ඉංග්‍රීසින්ගේ කාලේ අස්සයන්ට කොල්ලු කන්න දෙනවනේ. මේ ඉතින් ඔය රේස් කෝස් පිටියත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආසන්නයේ තියෙන හින්දා ඒගොල්ලෝ හිතන් හිටියලු මේ අස්සයන්ට කොල්ලු කන්න දුන්න පිටිය වෙන්න ඇති කොල්ලු පිටිය මේ කියන්නේ කියලා. මේ හැබැයි එහෙම නෙමේ අමංගල රාළ උඩරට ඉඳලා රාජසිංහ රජුරුව එළවුවෙන් පස්සේ ඇවිල්ලා ලන්දේසින්ට හේත් වෙලා ওই කතාව අපේ ගිය වැඩසටහන බලන්න බෝගවයි. ගිය වැඩසටහනේ අන්තිම කොටසේ ඕක තියෙනවා. අපි ඕක කියන්න ගියොත් අද වෙලා නැතු වෙනවා. කොහොමරි අපි කතාව පටන් ගත්තේ දෙවනි රාජසිංහ රජතුමාගේ කාලයේදී අමංගල රාළ පිටමං කරලා ඔහු ඇවිල්ලා මේ පදිංචි වෙච්ච තැන පොල්ලොත්තක් වැව්ව අය මිනිස්සු ඒ කොල්ල කාපු තැනක් ඒ යා පිටින් ඇවිල්ලා කොල්ල කෑවයි කියලා ඒ එහෙම කියලා ඒ වචනෙට නිරුක්තියක් තියෙනවායි කියලා එහෙම අපි කිව්වා. ඔව් සර්. දැන් ඒකම මේ මැද්දෙන් පැන්නට සමා වෙන්න මේ දැන් අපි ජයන්ත චන්දසිරි මහත්තයා ගැන මතක් කරානේ. මේ අර
අකාල සන්ධ්‍යා අකාල සන්ධ්‍යා නාට්‍ය වෙනකොට මට දඬුබස් නාමානේ මේ කියලා කියුණා. දැන් මට ජයන්තන් ශ්‍රී මහත්තයා කතා කරලා කියනවා සර් අවුරුදු 20 ගණක් පරණ නාට්‍යයක්. හැබැයි අපේ කමෙන්ට් වල මාව නිවැරදි කළා. බොහෝ දෙනෙක් දාලා තිබ්බා ඔය මේ දඬුබස්නාමානේ නෙමෙයි අකාල සන්ධ්‍යා නාට්‍ය තමයි මේ ඔය සෙන්රත් රජුරුවන්ගේ කතාව තිබුණේ කියලා. ආයි මේ ජයන්තන් ශ්‍රී මහත්තයා වැදලා ගන්න හේතුවක් තියෙනවා. ඒ තමයි මේ අග්නි 10 චිත්‍රපටියේ සනත් ගුණතිලක මහත්තයා නගපෑවේ බන්නොල කාලේ චරිතය. ඒකත් මේ උදවිය කියලා තිබ්බා. තව එකක් කියන්න දෙනවා ජයන්තන් ශ්‍රී මහත්තයා ගැන. ඒක අපි ලබන සතියේ කියන්න. මේ අර අපි කිව්ව හොරේ හව් වෙනවා ඒක කියනියොත්. නෑ ඒකෙන් පේනවා නුවන් මේ කියන්නේ වර්තමානයේ අතීතයේ අතර කොපමණ සබඳතාවක් තියනවද කියන එක. දැන් අපි නිකන් නිද්‍රාශීලීව වගේ ඔය වීදිවල ඇවිද්දට කොල්ලු පිටියේ බම්බල පිටියේ හැම හුඟක් දෙනාගේ හදවත්වල ඒ ඔය පළාත්වල ඉතිහාසය ඓතිහාසික චරිත ඒකම ඒ සම්බන්ධයෙන් විශිෂ්ට නිර්මාණ කරපු අපේ ජයන්ත වගේ අයගේ නාම ඒ නිර්මාණවල සාරය මතකය ඔක්කොම මිනිස්සු අතේ තියෙනවා. ඉතින් මේක දල්වා ගන්න තමයි අපිට ඕන නායකත්වයක්. ඉතින් එහෙම වුණොත් එහෙම මිනිස්සු අපිට මේ රට හුඟක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි. මේ නිල්ලඹේ ගැනත් මිනිස්සුන්ගේ හිතේ තියෙනවා, ඒ දඬුවාවේ කුමාරිහාමි ගැනත් හිතේ තියෙනවා, මේ ලියන අදහස් දිහා බැලුවට පස්සේ. ඉතින් මේ මේක තමයි අපිට දල්වන්න උවමනා කරන්න. ඉතින් ජයන්තල වගේ කලාකරුවෝ ඒක කලාව පැත්තෙන් කරන්න හැම වෙලාවෙම උත්සාහයක් ගන්නවා. ඒකට ශාස්ත්‍රීය අර්ථයක් දීලා තව පැත්තකින් ඒක දියුණු කරන්න අවශ්‍යයි. කෙසේ හෝවා දෙවනි රාජසිංහ රජතුමාගේ පාලන කාලය ගැන තමයි අපි මේ කියමින් හිටියේ. ඉතින් දෙවනි රාජසිංහ රජතුමා අපි කිව්වා ඉස්සෙල්ලම එයා ලන්දේසිත් එක්කත් පටන් ගත්තනේ සම්බන්ධතාවක්. ඒක අපි ඒක වැඩසටහනකදී මුලින්ම කියන්න ඕන. කියන්නේ අර ස්පිල්බර්ජන්ලා ඇවිල්ලා කොහොමද සිද්ධ වුණේ කියන එක සිද්ධි දාමේ අපේ දරුවෝ ඉන්නවා පාසල්වල මේ ඉතිහාසය ඉගෙන ගන්න. ඉතින් එයාටත් දැනගන්න අපි ඒක ඉදිරියට කියමු. දැන් අපි සාරාංශයක් ඉදිරිපත් කරමු. දැන් මේ මොකද්ද දෙවනි රාජසිංහ රජතුමාගේ කාලේ සිද්ධ වුණේ කියන කාරණය. එතකොට මේ අපි දැනගත් අපි කිව්වා දෙවනි රාජසිංහ රජතුමා මේ ලන්දේසින්ව ගෙන්නගත්තේ පෘතුගීසින්ගේ තියෙන කරදරය මග අරගන්න. නමුත් ඒක මේ අවසානයේදී පෘතුගීසින්ට වඩා නරක තත්වයකට ලන්දේසින් සමග පවත්වපු සම්බන්ධතාව ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් තිබුණා. ඒක තමයි කිව්වේ අර මේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා කතාවක් මේ පටබැඳෙන්න පටන් ගත්තේ. ඉතින් කොහොමhari රාජසිංහ රජතුමාත් එයාගේ චරිතය ගැන අපි හොඳට දන්නවා. බොහොම ආඩම්බරකාර එහෙම චරිතයක්. ඒ වගේම හිතුවක්කාර එහෙම ගතියකුත් එයාගේ චරිතයේ තිබුණා. ඒක අපි දන්නවනේ අර මේ අඹන්වල රාළ සහ ඒ කැරල්ලට සම්බන්ධ වෙච්ච කීප දෙනෙකුටත් වෙච්ච ඉරණම. එතකොට කොහොම හරි මේ දෙවිරාජසිංහ රජතුමාගේ අවසාන කාලයේ ඔහුගේ මේ රාජ්‍ය කාලයේ අවසානය වෙනකොට ඔහු කල්පනා කරා මේ ලන්දේසින් සමග තිබිච්ච ඔහුගේ අර දරදඩු ප්‍රතිපත්තිය තරමක් දුරට ලිහිල් කරොත් හොඳයි කියලා. මොකද හේතුව නැවත නැවත සටන් වලට ගමන් කරන එක ඒක පැත්තකින් රටේ ආර්ථිකයට ලොකු ප්‍රශ්නයක්. අනික දෙවනි රාජසිංහ රජතුමාගේ මේ තිබිච්ච ඒ වයසත් එක්ක ඔවුන් සමගත් නැවත ගැටුමකට යාම මේ සුදුසු නෑ කියන එක ඔහු අවබෝධ කරගත්තා. නමුත් අපිට මතක තියාගන්න ඕන දෙයක් තමයි 1645 විතර වෙනකොට ඔහු එතරම්ම වයසට ගිහිල්ලා තිබුණේ නැහැ. ඔහු හොඳ වැඩක් කරා මේ ලන්දේසින්ගෙන් පලිගන්න. මොකද කරේ පහත රට හිටපු මිනිස්සු ගනනලා බලෙන් පදිංචි කරා උඩ රට. එතකොට අපිට ගැටලුවක් ඇත්තේ මොකද්ද ඒක ලන්දේසින්ට රිදෙන්නේ කියලා. මොකද පහත රට හිටපු ඔක්කොම කුරුඳු තලන මිනිස්සු. ඒ වගේම ඒ කර්මාන්තවල යෙදෙන මිනිස්සු තමයි මේ රාජසිංහ රජතුමා බලෙන් ගනනලා උඩ රට පදිංචි කරේ. කරාට පස්සේ එකෙන් ඔහු බලාපොරොත්තු වුණේ ලන්දේසින්ට යම්කිසි කෙනහිලිකමක් කරන්න. ඉතින් මේ ක්‍රියාවලිය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් ප්‍රතිඵල ඇති කළා. එකක් අර ලංකාවේ ජනසම්මිශ්‍රණය කියන එකට නව අලුත් මුහුණුවරක් ලැබෙන්න පටන් ගත්තා. දැන් අදත් අපි බැලුවොත් එහෙම මහනුවර පළාත්වල ඉන්නවා පහත රට කියලා ඒ කාලේ සලකපු කන්ද උඩ රට නොවන පහත රට කියලා සලකපු ප්‍රදේශ විශේෂම මෝදුබඩ ප්‍රදේශවල
ඔය ඇල්පිටිය වගේ මූදෙන් ටිකක් ඇතුලේ තියෙන රට අභ්‍යන්තරේ ඒ පළාත්වල හිටපු මිනිස්සු, ඒ කියන්නේ මීගමුව හලාවත සිට ඔය ගාල්ල මාතර දක්වාම ප්‍රදේශයේ හිටපු මිනිස්සු ගේ පරම්පරා උඩරට පළාත්වල අද තියෙනවා. මේක මේක ආරම්භ වෙන්න මූලික හේතුවක් උනේ මේ දෙවනි රාජසිංහ රජතුමා කරපු මේ කටයුත්ත. එතකොට ඒක ලන්දේසීන්ට දැනවීම සඳහා දෙවනි රාජසිංහ රජතුමා විසින් අනුගමනය කර ක්‍රියාපිළිවෙතක් වුණාට ඒක බැලූ බැල්මට එහෙම සිද්ධියක්. නමුත් ඒකෙන් ඇතිවෙච්ච සමාජ ආර්ථික දේශපාලනික ප්‍රතිඵල සැලකිය යුතු විදිහේ ඇගීමකට ලක් කරන්න පුළුවන් බව අපට පේනවා. ඒකේ පළවෙනිම දේ තමයි උඩරට මේ ජන සම්මිශ්‍රණයක් ඇතිවීමෙන් අර උඩරට තිබිච්ච සාම්ප්‍රදායික ඒකීයත්වය යම්කිසි විදිහක සංකීර්ණත්වයකට පත්වෙන්න පටන් ගත්තා. අපි දන්නවා උඩරට අර ධූර කියන්නේ රාජසභාවට රජයට සේවය කිරීම සඳහා දුරාවලිගත වෙලා තිබුණේ නොයෙකුත් දූර තිබුණා. පළං හදන අය හිටියා, එතකොට ආභරණ පට්ටලේ අය හිටියා, එතකොට ඔය වගේ නොයෙකුත් ජන කණ්ඩායම් මහනුවර නගරයේ වටා ඒක රාශී වෙලා තිබුණා. එතකොට විශේෂයෙන්ම කන්ද උඩරට පස්ස රට අපි ගත්තොත් එහෙම ඒ බෙදී යාම අපිට ඉතාම පැහැදිලිව පේන්න පුළුවන්. ඉතින් මේ තිබිච්ච අර ඒකීය ව්‍යුහයට යම්කිසි විදිහේ අලුත් මුහුණුවරක් ලැබුණා මේ පිටින් ගැනලා මිනිස්සු පදිංචි කිරීම නිසා. ඉතින් අපි දන්නවනේ එහෙම වුණාම ආවාහ විවාහ සම්බන්ධතා පසු කාලේ ඇති වෙනවා, නරුස්තුනාකම් ඇති වෙනවා, නොඑක් දේවල් ඇති වෙනවා, ප්‍රතික්ෂේප කිරීම, ආධිපත්‍ය හා ප්‍රතික්‍රියාවන් ප්‍රතිවිරෝධතා, ඔය දෙකම ඒ සමාජය තුළ නොඑක් මට්ටම් වලින් ඇති වෙන්න පටන් ගත්තා. නමුත් අපි දන්නවා සමාජයක් ටික කාලයක් යනකොට අර ඇඟක තියෙන තුවාලයක් ඉබේම සනීප වෙනවා වගේ සමාජයක් තුළ එහෙම අමුතු දෙයක් ඇති වුණාම ටික කාලයක් යනකොට විවිධ මුහුණුරවල් වලට පරිවර්තනය වෙලා ඒක යම්කිසි අනුවර්තනයක් වෙන එකක් හැදෙනවා. අර හෙල්ලිච්ච කිරිහට්ටියක් ටික වෙලාවක් යනකොට ආයෙත් මිදෙනවා වගේ. අන්න ඒ වගේ. ඉතින් ඒ වගේ සමාජයේ ඉතින් ඒක අපි ගැඹුරින් අධ්‍යයනය කරලා නැහැ මේ වෙනකන්. ඒ කියන්නේ ඒ ජනයා ගිහිලා බලෙන් පදිංචි කරාම මේ එහෙම ඇතිවන තත්වය ගැන අපි එහෙම අධ්‍යයනයක් කළා නැහැ. ඒකෙන් ඇතිවෙච්ච ප්‍රතිවිපාක මොනවාද කියන එක පිළිබඳව ධනාත්මක දේවල් වුණාද ඍණාත්මක දේවල් වුණාද කියන එක අපි එහෙම අධ්‍යයනය කළා නැහැ. ඒක අධ්‍යයනය කළ යුතු දෙයක්. ඉතින් කොහොම හරි මේ ඒක රාජසිංහ රජුරු මේ එහෙම කළා. එහෙම කරාම උඩරට ආර්ථිකයට මේකෙන් ඇතිවෙච්ච බලපෑම මොකද? ඒ වෙනකොට උඩරට ඉඩම් තිබුණ විශාල ප්‍රමාණයක් ප්‍රයෝජනට ගත්තේ නැති. ඒ කියන්නේ අස්වැද්දීම සඳහා කෘෂිකර්ම සඳහා කරන්න පුළුවන් ඒවා. ඉතින් දැන් මේ මේ පහත රටින් මිනිස්සු ගියාම ඒ අය කුරුඳු තැලීම, කුරුඳු වැවීම, ඒවනේ දන්නේ. ඔව්, ඊළඟට පොල් රා මැදීම, නොඑක් ඒවා දන්නවනේ. ඉතින් මේ අය උඩරටට ගියාම අර උඩරට තිබිච්ච අර හිස් ඉඩම් ටික සැලකිය යුතු අන්දමින් පරිවර්තනය කරගන්න පුළුවන් වුණා පළදායි පැත්තට. ඒ පළදායි පැත්තට පරිවර්තනය කිරීම නිසා මොකද වුනේ? නිෂ්පාදනය වැඩි වෙනවානේ. නිෂ්පාදනය වැඩිවීම නිසා උඩරට ආර්ථිකය යම් ආකාරයකට නැවතත් පුනර්ජීවනයක් ලබන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි උඩරට ජනගහණය යම්කිසි විදිහකට ප්‍රසාරණය වෙන්නත් පටන් ගත්තා. ජන රේඛණය, අපි කියන්නේ ඩිමෝග්‍රෆි කියලා, ඒකත් පළල් වෙන්න පටන් ගත්තා. ඉතින් ජනරේකණය පුළුල් වීම සහ කෘෂි ආර්ථිකය වර්ධනය වීම කියන කාරණා දෙක සමාජය තුළ ඉතා වැදගත් ප්‍රතික්‍රියාවන් ඇති කරනවා කියන එක අපිට බොහොම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් දෙයක්. එතකොට මේ දෙවන රාජසිංහ රජතුමා ගැන අපි කතා කරන කතාවේදී දැන් ඔය කාරණෙත් ඉතාම වැදගත් ලෙස අවධාරණය කළ යුතු දෙයක්. මොකද සමහර විට අදටත් ඒ දෙවන රාජසිංහ රජතුමා විසින් පහත රටින් ගෙනහිල්ලා උඩරට බලෙන් පදිංචි කර, බලෙන් කියන වචනේ ඉතාම වැදගත්, බලෙන් පදිංචි කර කැමැත්තෙන් නෙමෙයි, බලෙන් පදිංචි කරපු අයගෙන් පැවතෙන අය අදටත් උඩරට පළාත්වල, අද උඩරට කියලා වචනයක් නැහැ, නමුත් පුරාණ පැරණි කන්ද උඩරට පස් රට ඒ ප්‍රදේශවල අදත් ඉන්නවා ඒ පරම්පරාවලින් පැවතෙන අය, මේ තියෙන අය. එතකොට දෙවන රාජසිංහ රජතුමාගේ කතාවනි මේ යන්නේ. ලන්දේසින් සමග තියෙන ප්‍රතික්‍රියාවන් එක වෙනම තීරයක තියෙන එක. මෙයා සමාජයට ඇති කරපු බලපෑම. දැන්
ඔය දෙවන රාජසිංහ රජතුමා තමයි පළවෙනි වතාවට වැඩක් පටන් ගත්ත කරන්න. මොකද දකුණු ඉන්දියාවෙන් කුමාරිකාවන් ගෙන්නගෙන විවාහ කර ගැනීමේ සිරිත. සර් දැන් දකුණු ඉන්දියාවෙන් කුමාරිකාවන් ගෙන්නීම දැන් අපි අහලා තියෙනවානේ සර් විවිධ කාලවල ඉන්දියාවෙන් කුමාරිකාව ගෙන්න. කුමාරිකාව ආවා ඒ කියන්නේ අපි කො පටන් ගන්නේ. නෑ පැටල ඒකනේ සර් පැටලන. විජය රජතුමාගේ ඉන්න කියලානේ කියන්නේ නේද? පාමේ මදුරාවෙන් පාණ්ඩේන්ද ගෙනාවයි කියලා. ඉතින් එහෙම එහෙම සම්බන්ධන අපේ වැඩසටහන් වලත් අපි කිව්වා මෙහෙම මෙහෙම කරයි කියලා. ඒකනේ. හැබැයි දෙවනි රාජසිංහ රජතුමා තමයි රටේ දේශපාලනයට තීරණාත්මක බලපෑමක් ඇතිවන අන්දමට දකුණු ඉන්දියාව සමග ඒ විවාහ සම්බන්ධතා පවත්වා ගැනීමේ පුරෝගාමියා හැටියට අපිට පේන්නේ 19 වෙනි ශතවර්ෂයේ 18 වෙනි ශතවර්ෂයේ. ඔව් ඒ කියන්නේ ඉන්දියාවෙන් විවිධ පැතිවලින් ආවා. අපි මේ කියන්නේ ස්පෙસિෆයි කරලා දකුණු ඉන්දියාව. ඔව් දකුණු ඉන්දියාව. දකුණු ඉන්දියාව දැන් අපේ අපේ නෝ කාලිංග දේවි කියලා ඉන්න කාලිංග දේශයෙන් ආවා පාණ්ඩේ කුමාරියෝ ඉන්නවා චිත්‍රපටිත් ඇදලා දිනවනේ සර් ඇදලා තියෙනවානේ අපි ඒවා අපේ අපේ වැඩසටහන දිගේම කිව්වනේ නමුත් මම අපි මේ කියපුව එක අපේ හිතවත් ශ්‍රාවක සහ හිතවත් ප්‍රේක්ෂක ජනතාව වැරදියට වටහා ගන්න එපා. ඒ කියන්නේ කවුරු හරි කියන්න එපා ඉස්සෙල්ලාම දකුණු පිට රටවල් වලින් දකුණු ඉන්දියාවෙන් එහෙම නැත්නම් ඉන්දියාවෙන් කුමාරිකාව ගෙන්නුවේ දෙවනි රාජසිංහ රජතුමා කිව්වයි කියන එක නෙමෙයි මේ කියන්නේ. නෙමෙයි ඒක තමයි දැන් මටත් පැටුණානේ සර්. ඔව් මේ කියන්නේ අපේ ඉතිහාසයේ දිගටම ඉන්දියාවෙන් විවාහ සම්බන්ධතා පවත්වා ගැනීමේ ඉතිහාසයක් අපිට තියෙනවා. සමහර බිසෝරු කාලිංග දේවි කියන නමින් හඳුන්වලත් තියෙනවා. නේ? ඒ නිසා අපි දන්නවා අපේ ඉතිහාසයේ මහවංශය කියන ආකාරයට විජය කියන කුමාරයාත් ඉන්දියාවෙන් බිසවක් ගෙන ගත්තා. එහෙම කියලා අපේ ඉතිහාසයේ තියෙනවා. ඒක නෙමෙයි මෙතනින් අදහස් කරේ. දැන් අපි දන්නවා අපි මහනුවර යුගයේ ඉතිහාස දැන් මහනුවර යුගයේ ඉතිහාසය ගැන කතා කරනකොට අපි දන්නවා දකුණු ඉන්දිය සබදතා කියන එක මේ උඩට මතු වෙනවා. නේ? එතකොට නමුත් කවදාකවත් අනුරාධපුරයේ පොළොන්නරු යුගයේදී එහෙම දකුණු ඉන්දියානු ලකුණක් උඩට එන්නේ නැහැ නේ. දැන් පළවෙනි විජයබාහු රජතුමා වේලයිකාර හමුදා ගෙනල්ලා දළදා මාලිගාව ආරක්ෂාව බාර දුන්නානේ. එහෙම වුණත් අර සංස්කෘතියට කාවැදීම සංස්කෘතියට කාවැදීම කියන එක දකුණු ඉන්දියානු සංස්කෘතිය දකුණු ඉන්දියානු ගුණ ලක්ෂණ ඒක අපිට පේන්න පටන් ගන්නේ මහනුවර යුගයේදීනේ. හරි අපිට ඉස්සරහට එක කතා දැන් අපි කියනවානේ වඩුගයෝ වඩිග රජවරු වඩිග පටුණ නායක රජවරු ඔහොම කියනවානේ. දැන් ඒවා අපේ ඉතිහාසයට බද්ධ වෙනවානේ. හරිද? දැන් අපේ ඉතිහාසයේ කවදාක්වත් හිටියේ නෑ නේද කාලිංග රජෙක් ඇවිල්ලා? නෑනේ. දැන් නිශ්ශංක මල්ල කිව්වා එයාට කාලිංග සම්භවයක් තියෙනවා කියලා. නමුත් කාලිංගේ කොහේකවත් ඒ නිශ්ශංක මල්ල රජතුමාගේ පියා සහ මව පිළිබඳව කොහෙවත් සඳහන් නැහැ. එයා කාලිංග කියලා කිව්වට. එතකොට ඒ වගේ වෙන කොහෙවත් පාණ්ඩ්‍ය රජෙක් ඇවිල්ලා මෙහි රජ උනායි ඔය තියෙනවා චෝඩ ගංගදේව. ඉතාම කෙටි කෙටි කාලයක්. එහෙම නැත්නම් දකුණු ඉන්දියානු හෝ කාලිංග හෝ එහෙම පරම්පරාවක් එහෙම එකක් අපේ සමාජයට ඇති වුණේ නැහැ. අර විවාහ සම්බන්ධතා ඉඳලා හිටලා කෙනෙක් එනවා විවාහ සම්බන්ධතාවක් ඇති වෙනවා. එතකොට එයාගේ ඥාතියෙක් හරි ඥාති සහෝදරයෙක් හරි සිංහාසනයට එනවා. රට ඇතුළෙන් විශාල ප්‍රතිවිරෝධතා ඇති වෙනවා. ඊට පස්සේ දේශීය උරුමයක් තියෙන කෙනෙක්පත් වෙනවා. ඔහොමනේ අපේ සමාජයේ ගියේ. නමුත් මහනුවර යුගයට එනකොට මේ தත්ත්වය වෙනස් වෙනවා. අපි දන්නවා ඉදිරියේදී අපි කතා කරන කීර්ති ශ්‍රී රාජසිංහ රාජාදි රාජසිංහ ඒගොල්ලෝ නායක්කර් වංශික රජවරු හැටියට සඳහන් කරන්නේ වඩිග රජවරු හැටියට සමහර වෙයි කියන්නේ නේද? එතකොට දැන් මෙන්න මේ දැන් අපි දන්නවා මහ කොයිතරම් බලපෑමක් ඇති කරාද කියනවනම් දකුණු ඉන්දියාව සම්බන්ධතාව මහනුවර නගර සැලසුම ගත්තොත් එම්ම මලබාර් වීදිය කියලා එකක් තියෙනවනේ. තියෙනවනේ. ඔව්. නේද? මලබාර් වීදිය. ඒතර ඒකට මලබාර්වරු හිටියේ. දකුණු ඉන්දියා ප්‍රජාවක්නේ මලබාර්වරු කියන්නේ. එතකොට දැන් ඒ තරමට ලාංකේය සමාජයට බලපෑමක් ඇති කිරීමට තරම් දකුණු ඉන්දියා ශබ්දතා වර්ධනය වීම ආරම්භ වන්නේ දෙවන රජසිංහ රජතුමාගේ කාලේ ඉඳලා. දැන් මේ දෙවනි රාජසිංහ රජතුමාටත් බිසවක් ගෙන්නගන්නේ දකුණු ඉන්දියාවෙන්. මොකද මේවා මෙහෙම කියනකොට නිකන් මේවා කතා වගේ පෙනුනට මේවා පිටිපස්සේ තියෙනවා ලොකු සමාජ දේශපාලනික පසුබිමක්. හරි. දැන් එතකොට ඒක අපි මේ
සාකච්ඡා කරන්නම අවශ්‍යයි. දැන් උදාහරණයක් ඇරෙට කියනවා නම් මේ දෙවෙනි රාජසිංහ රජතුමාට විසවක් ගෙනාවේ දකුණු ඉන්දියාවේ. දැන් ඇයි දකුණු ඉන්දියාවට හැරෙන්න හේතුව? ඒක හැරෙන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මේ දෙවෙනි රාජසිංහ රජතුමාගේ කාලයේ වෙනකොට ලංකාවේ රාජකීය පවුල් පිළිබඳ පැවැත්ම අවසාන වෙමින් තිබුණේ. රාජකීය පවුල් පිළිබඳ පැවැත්ම අවසාන වෙමින් තිබුණේ. කියන්නේ මෙහි රජවරුන්ට අභිෂේක කරන්න නිතරම කල්පනා කරේ සූර්ය වංශික කෙනෙක් ඕනයි කියලානේ. ඒක රජුරුවෝ විතරක් කල්පනා කරපු එකක් නෙමෙයි, ඇමති මණ්ඩලය කල්පනා කරෙත් එහෙමයි, රටේ ජනතාව කල්පනා කරෙත් එහෙමයි. එහෙම කල්පනා කරපු හින්දානේ අපි අර කලින් කතා කරා වගේ උලකුඩේ දේවීට දරුවෙක් දෙන්නේ කියලා රාහුල හාමුදුරුවෝ සංදේශයක් ලියන්නේ. හරි. එතකොට ඒ කියන්නේ මේ කාටද අනිත්ක ලියන්නේ? කාටද ලියන්නේ? විභීෂණ දෙවියන්. විභීෂණ දෙවියන්ට ලියන්නේ නේ. ඉතින් මේවා අස්සේ තියෙන මේ දේවල් දිහා බැලුවහම රාජ්‍යයේ නීත්‍යානුකූල භාවය. රාජ්‍යයේ නීත්‍යානුකූල භාවය. දැන් මේක වරදව පටලවා ගන්න එපා. මේ රාජ්‍යයට පෞල්වාදයේ ගැනීම කියලා. ඒක නෙමෙයි. ඒක නෙමෙයි. ඒක නෙමෙයි මේක තිබුණේ. රාජ්‍ය දැන් පෞල් වලින් බලයටපත් වුණත් සමහර පෞල් වලින් බලයටපත් වෙච්ච අයට කිනිස්සෙන් ඇරලා මැරලා දැම්මයි කියලා අපි කියවනේ මේ වැඩසටහන. ඔව් ඔව් ඔව්. ඉතින් මෙතන නිතරම ජනතාව අපේක්ෂා කරේ රාජ්‍යයට තියෙන නීත්‍යානුකූල භාවය. නීත්‍යානුකූල භාවය කියන්නේ මේ කොහේ හරි ලේඛනයක ලියලා තියෙන වාක්‍ය අස්සේ හැංගිලා නීත්‍යානුකූල භාවය ගන්න එක නෙමෙයි. නීත්‍යානුකූල භාවය කියලා කියන්නේ ඒ රජෙක් වෙන්න තියෙන සුදුසුකම් කීපයක් ගැන සමාජය තුළ පුළුල් විශ්වාසයක් තිබුණා. අපි ඒක විටින් විට මේ වැඩසටහනේ කියලා තියෙනවා. අපි නිතරම උපුටා දක්වනවා පළවෙනි විජයබා රජතුමාගේ අර මේ එක්තරා සෙල්ලිපියක්. මේ එතකොට මේ සමාජය තුළේ විශ්වාසය තිබුණා මුල් බැහැගෙන. එතකොට මේ දෙවනි රාජසිංහ රජතුමාට බිසවක් ගේන්න ඉන්දියාවෙන් බිසවක් ගෙනාවේ ප්‍රධාන හේතුවක් වුණා ඒ වෙනකොට අපේ තිබිච්ච රාජ පරම්පරා බිඳ වැටි තිබීම. දැන් හුඟක් වෙලාවට මතක ඇති මේ කාලේ වෙනකොට එක්කෝ රජවරු රජවරුන් විවාහ කරගත්තේ කෝට්ටේ රජ පෙළපතට සම්බන්ධ කෙනෙක්. නේ? කෝට්ටේ රජ පෙළපතට සම්බන්ධ වෙන්න ඕන. එහෙම නැත්තම් අපි දන්නවා අර ඉතුරු වෙලා හිටියා හතරකෝරලේ මේ කීරවැල්ලේ පරම්පරාව. කීරවැල්ලේ කුමාරයාම ගැන අපි කියුවේ. කුමාරයාම ගැන අපි කියන බොහොම වෙලාවට. අනේ මේ කීරවැල්ලේ පරම්පරාවේ කීප දෙනෙක් අපේ මට කතාත් කළා මේ ඒක මහත්මෙක් සහ මන්දක අපේ කමෙන්ට්ස් වල දාලා තිනවා අපි කීරවැල්ලේ පරම්පරාවේ එහෙම එහෙම. ඉතින් අපි ඒක ගැන හුඟක් ආඩම්බර වෙන්න ඕන, සතුටු වෙන්න ඕන. මොකද ඊටාම ප්‍රභූ පවුලක් රාජකීය පරම්පරාව වලට සම්බන්ධතාවක් තිබුණු අපේ රජවරු කීප දෙනෙක්ම කීරවැල්ලේ පරම්පරාවට පවුල් වලට සම්බන්ධ කුමාරිකාව සරණ පාවගත්තා. ඒක බොහොම ප්‍රභූ පවුලක්, බොහොම වැදගත් පවුලක් හැටියට අපේ ඉතිහාසය තුල පේනවා. එතකොට අත වශයෙන් මේ දෙවෙනි රාජසිංහ රජතුමාගේ කාලේ වෙනකොට මේ පරම්පරාවල් වල තිබිච්චේ දීප්තිය සහ ඒ සමාජිකත්වය ඔක්කොම පරිහානියට පත් වෙමින් තිබුණේ. මොකද අපි දන්නවා හැම දෙයක්ම හැම කාලෙකම එක විදිහට තියෙන්නේ නැහැ. ඉතින් ඒකටත් එක හේතුවක් වුණා මේගොල්ලන්ට මේ දකුණු ඉන්දියාවෙන් මේ කුමාරිකාව ගෙන්නගන්න. දැන් ඔය දෙවනි රාජසිංහ රජතුමාත් ද්‍රවිඩ කියලා කියන්නේ අත වශයෙන්ම භාෂා පවුලක්. මේ දකුණු ඉන්දියානු විශේෂයෙන්ම මදුරාපුරයෙන් රාජ බිසවක් ගෙන්නගෙන මේ විවාහ කරගත්තා. ඉතින් මේගොල්ලෝ නිතරම මේ මදුරාපුරයෙන් මේ ගෙන්නගත්තේ. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඒ මදුරාපුරයේ ඔහොම ඉන්නවද ගෙන්න ගන්න තරම් ඒ සූර්ය වංශික මේ පරම්පරාවලට අයිති කාන්තාවෝ කියලා. ඇත්තෙම නුවන් අපි ඉතාම සමීපව බලනකොට මේගොල්ලෝ මේ අපේ රජවරු මේ දකුණු ඉන්දියාවෙන් පවුල් වලින් කුමාරිකාව ගෙන්න ගන්නකොට මේ කුමාරිකාව ගෙන්න ගත්තේ එහෙ හිටපු අර නායක් කියන ප්‍රභුවරුන්ගේ පවුල් වල කුමාරිකාව. ඔය නායක්වරුගුණ අපි අර නායක්කාර කියලා අපි කියන්නේ නේද? නායක් කියන වචනේ බහුවචනේ තමයි නායක්කර් කියන්නේ. මේගොල්ලෝ නායක් කියන්නේ ඒක වචනයෙන් කියනවා නම් නායක්වරු. එතකොට ඒක බහුවචනයෙන් කියනකොට නායක්කර්. ඒ නායක් කියන වචනේ මොන හරි අර්ථයක් තියෙනවද සර්? ඒ නායක් කියන්නේ ප්‍රභු නායක වගේ කියන්නේ. අපි මතකද අපි කතා කරා මේ ඉස්සෙල්ලම මේ
පෘතුගීසි ජාතිකයෝ දකුණු ඉන්දියාවට එනකොට හිටියා නායක්වරු කියලා. නායක්වරු. ඔව්. කියන්නේ ඒගොල්ලෝ ප්‍රභූ කණ්ඩායමක්. මේ නායක්වරුන්ගෙන් මේක ගෙන්න ගන්න හේතුව තමයි මේ වෙනකොට අපි දන්නවා ඉන්දියාවේ තිබිච්ච ප්‍රධානම අවසාන අධිරාජ්‍ය විජයනගර අධිරාජ්‍ය. මේ විජයනගර අධිරාජ්‍ය බිඳ වැටෙමින් තිබුණා. විජයනගර අධිරාජ්‍ය දකුණු ඉන්දියාවටම ප්‍රචලිත වෙලා ඒකම විජයනගර මේ වල තිබිච්ච තෙලිඟු භාෂාව දකුණට ඇවිල්ලා එතනත් ලොකු සම්මිශ්‍රණයක් වුණා. කොහොමදත් මේ කාලේ වෙනකොට විජයනගර අධිරාජ්‍යයේ ප්‍රතාපවත් බව බිඳ වැටෙමින් තිබුණා. ඒකට ප්‍රතික්‍රියාව වුණේ අර නායක්වරු විශේෂයෙන්ම මදුරා, තංජෝර්, තිරුචිරපල්ලි ඔයගේ ප්‍රදේශවල හිටපු මේ නායක්වරුන්ගේ බලය යම්කිසි විදිහකට සමාජය තුළ ස්ථාපනය වීම. ඔව් සර්. දැන් ඒ ස්ථාපනය වීමෙන් පස්සේ කොහොමද ඔවුන් ලංකාව ආවාහ විවාහ කටයුතු වලට ඇඳගන්න කියන කාරණේ අපි ඊළඟ කොටසින් කතා කරනවා. ඒ අතරතුර අපි ඔබට මතක් කරන්නම් අපිට කතා කරන්න මැදිරියට 011125533 011125533 ඒකම අපිට ලියන්න තැපැල් පෙට්ටිය 2045 කොළඹ. නැත්නම් අපිව බලන් ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට ඔබට පුළුවන් අපේ YouTube නාලිකාවේ විස්තර දක්වන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ ඊමේල් සහ Instagram Facebook link ඔය ඔක්කොම දේවල් ටික තියෙනවා. එහෙමනම් අපි යම් විරාමයකට දෙවෙනි තුන්වෙනි කොටසට අවසන් කොටසට මෙතනින් යම්